അതായി ആയിപ്പോൾ ആദരണീയ ദൂരപത്തെ അതോകളെ ഇങ്ങനെ കണ്ട് തന്നെ സമാനാർത്ഥ പദ കിയന പാടും. സമാനാർത്ഥ പദ സമാനാർത്ഥ കിയാണ് സമാന അർത്ഥ കിയന ഇക സമാന അർത്ഥത്തി പദ സമാനാർത്ഥ പദ ഇക്കട്ട് അപ്പം തവത് നമുക്ക് കിയനവ സമാന പദ കിയല മനോത് സമാന പദ കിയല കിയാന്നേ കിസിയം പദേകട്ടം വക്കറിയ പദയാ ഗത്തോ ඒ පදේ අදහසට අර්ථයට සමාන ඒ අදහසම ඒ අර්ථයේ වින වෙනත් පදයකට අපි කියනවා සමාන පදයක් කියලා. එතකොට මේ සමාන පද අපි භාවිත කරන්න මොකටද? අපේ ලිවීමේ කුසලතාවය වර්ධනය කරගන්න. ලිවීමේ කුසලතාවය වර්ධනය කරන්නත් කියවන දේ හොඳට තේරුම් ගන්නත් අපි සමාන පද භාවිත කරනවා. සමාන පද ඉගෙන ගන්න එක අපිට වැදගත් වෙනවා. මොකද අපි ලියනකොට අපි ලියන දේ බොහොම වෙනසක් ඇතුව රසයක් ඇතුව ලියන. උදාහරණයක් අපි හඳ කියනවා. අපි රචනාවක් ලියන්න යනකොට හඳ කියලා අපි නිතරම දිනදා භාවිත කරන වචනේනේ හඳ කියන්නේ. හඳ කියලා ලියනවට වඩා චන්ද්‍රයා කියලා ලිව්වම ඒක පොඩි වෙනසක් තියෙනවා. අලුත් බවක් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි ලියන දේ රසවත් ඉදිරිපත් කරන්න අපට සමාන පද වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි යමක් කියවීමේදී භාෂාව හැසිරවීමේදී අපි සමාන පද දැනගෙන ඉන්න ඕනේ. සමාන පදේ දන්නේ නැත්නම් ඒ කියන වචනේ තේරුම මොකක්ද කියන එක අපිට හරියට අවබෝධ කරගන්න බැරුව යනවා. එහෙමනම් සමාන පද ඉගෙන ගැනීම අපට බොහෝ දුරට වැදගත් වෙනවා. අපි හඳ කියන එක ගත්තොත් හඳ කියන එකට සමාන වචන ගොඩක් තියෙනවා. සඳ, චන්ද්‍රයා, නිශාකර, තරුපති, අම්මා කියන වචන ගත්තොත් මව, මෑණියෝ, ජනනී මේ විදියට සමාන පද ගොඩක් තියෙනවා. එතකොට මේ එක පදයක් විතරක් දැනගත්තොත් අපිට අපි ලියන හෝ කියන දේ තියෙන වෙනත් වචනයක් නම් ඒ වචනේ සමාන පද අපි දැනගෙන හිටියේ නැත්නම් තේරුම හරියට අවබෝධ කරගන්න බැරුව යනවා. නිසා අපි දැන් ඔයගොල්ලෝ කුඩා කාලේ ඉඳලම 3 වසරේ ඉඳලාම සමාන පද ඉගෙන ගන්නවා. එතකොට අපිට මේ වගේ සමාන පද අපි හොය තව තවත් හොයන්න ඕනේ. අපි හොයාගන්න සමාන පද හොඳට මතකේ තියාගන්න ඕනේ. හොඳයි. ඒ ඔයගොල්ලෝ මේකෙදි සමාන පද කියලා මාතෘකාව ලියලා මේ වාක්‍ය ලියාගන්න. කිසියම් පදයකට කිසියම් පදයකට අර්ථයෙන් සමාන කිසියම් පදයකට අර්ථයෙන් සමාන අනෙකුත් පද සමාන පද ලෙස හැඳින්වේ. අපි උදාහරණ දෙකක් විතර ලියාගමු. හඳ කියන වචනේ ගත්තොත් හඳ කියන වචනයට සමාන පද ඉස්සරහින් කමාදාල ලියා ගන්න පුළුවන්. සඳ, චන්ද්‍රයා, නිශාකර, තරුපති එනාදී වචන. ඊටse නෙළුම් කියන වචනේ ගත්තොත් නෙළුම් වලට තිය අපිට සමාන පද ගොඩාක් තියෙනවා. කමල, පද්ම, පියුම, අරවින්ද, තඹුරු ව්‍යාකාරයට. හරි. එතකොට පුතේ සමාන පද කියන පාඩම කියන්නේ සමාන පද ඉගෙන ගැනීම අපට හරිම වැදගත් වෙනවා. සමාන පදයක් කියලා කියන්නේ කිසියම් පදයක ඒ අදහසම තියෙන වෙනත් පදවලට සමාන පද කියනවා. සමාන පද භාවිතය තුළින් අපිට ලියන දේ බොහොම නැවුම් විදියට රසවත් විදියට ලියන්න පුළුවන්.
ඒ වගේම අපිට භාෂාව හැසිරවීමේදී කිසියම් දෙයක් නිවැරදිව අවබෝධ කරගන්න සමාන පද දැනගැනීම වැදගත් වෙනවා. අපි සමාන පද දන්නේ නැත්නම් මොකක් හරි එකකදී තඹුරු කියලා තියෙනවා. තඹුරු කියන්නේ නෙළුමට කියලා වචනේ, නෙළුමට කියන එක අපි දැනගෙන හිටියේ නැත්නම් අපිට තඹුරු කියන වචනේ මොකද්ද කියලා හොය හොයා ඉඳ වෙනවා. ඒ කියන තියෙන දේ අදහස් අපට එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේ නිසා අපි සමාන පද දැනගත යුතුයි. හොඳයි පුතේ, ඔගොල්ලෝ දැන් කරන්න ඕනේ ඔයාලගේ පාඩමේ තියෙන 12 වෙනි පිටුවේ තියෙන ලිඛිත අභ්‍යාසය. ලිඛිත අභ්‍යාසයේ ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට පිළිතුරු ලියන්න. ඊට අමතරව පුතේ ඔගොල්ලන්ගේ ප්‍රායෝගික අභ්‍යාසයේ 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා. වචන රැස් කර ඒවාට සමානාර්ථ පද ලියා පොත්පිංචක් සකස් කරන්න. ඒ කියන්නේ ඔගොල්ලෝ පොඩි පොතක් හදන්න ඕනේ. ඒකේ ඔයාලා දන්න තරම් සමාන වචන ලියන්න ඕනේ. සමාන වචන එකතුවක් පොඩි පොතක් හදන්න. මෙන්න මේ ක්‍රියාකාරකම් කරන්න. සමාන පද කියලා කියන්නේ ඉතාම කුඩා පාඩමක්. නමුත් ඔගොල්ලන්ට භාෂාවේදී මේක බොහොම වැදගත් වෙනවා.